quanto fumetti, ti rischiano cadere. Era di Olivera Bu, che è una prieta completa. The single point. Out here, what is out of the team from the machine by Lam. Cafe Cup Champions. ඔබේ යාළුවා ඔබට ආදරේට කියන නම මොකක්ද? අද අපි කතා කරන්න යන්නේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වලට ආදරේට කියන නම මොනවද කියලා. මම අසංක හදිරම් බෑල මේ ඇසිතිසි. ක්‍රීඩා කණ්ඩායම වලට අන්වර්ථ නාම භාවිතා වන්නේ අදාළ කණ්ඩායම වලට ක්‍රීඩා ලෝලින්ගේ ඇල්ම කෙතරම්ද යන්න සනාථ කරමින් විවිධ ක්‍රීඩා වල විවිධ ජාත්‍යන්තර කණ්ඩායම් වලට විවිධාකාරයේ අන්වර්ථ නාමයන් භාවිතා වෙනවා. කණ්ඩායමක උරුමය, සංස්කෘතිය, මතකයන් හෝ නිල වර්ණ හේතු කොටගෙන මෙසේ අන්වර්ථ නාම පටබැඳිය හැකි. කොහොමටත් අප ආදරය කරන අයගේ නිල නාමයන් වලින් ඔවුන්ව අමතනවට වඩා වෙනත් නමකින් ඔවුන්ව අමතන්න අපි උනත් කැමතියි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම් වලටත් නොඑක් අන්වර්ථ නම් පවතිනවා. අද අපි බලමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වල අන්වර්ථ නම් සහ ඒ නම් පටබැඳීමට හේතු මොනවාද කියලා. ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලෝව ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක්. ඒ වගේම ලෝව පැරණිතම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් දෙකෙන් එකක්. මෙහි පාලනයේ නිල වශයෙන් පවතින ක්‍රිකට් ඕස්ට්‍රේලියා යටතේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට අන්වර්ථ නාමයන් රාශියක් භාවිතා වෙනවා. එක් නමක් තමයි බැගි ග්‍රීන්ස්. බැගි ග්‍රීන් කැප් තොප්පිය 20 වැනි සියවසේ ආරම්භයේ සිට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් විසින් පළඳින හිස් ආවරණයක්. එය සාඩම්බර ඔස්ට්‍රේලියානු සලකුණක් ලෙසයි හැඳින්වෙන්නේ. ඒ නිසා ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට බැගි ග්‍රීන්ස් කියා කියනවා. ඔවුන්ට කැන්ගරුවන් කියා කියන්නත් පුළුවන්. ඔස්ට්‍රේලියානු මහද්වීපයට ආවේනික සත්ව විශේෂයක් වන කැන්ගරුවන් ඔස්ට්‍රේලියාවේ සංස්කෘතික සලකුණක්. ඒ නිසා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කැන්ගරුවන් කියාද කියනවා. එංගලන්තය. ලෝ පැරණිතම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් දෙක අතුරින් අනෙක් කණ්ඩායම තමයි මේ. එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් පාලනය වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාව උපන් දේශයේ උරුමයද දරා සිටිනවා. එංගලන්තයටත් අන්වර්ථ නාමයක් හිමි. ද පොම්ස්. පොම් කියා කියන්නේ ආගමිකයන් හැඳින්වීමට භාවිතා කරන ඉංග්‍රීසි වචනයක්. ආගමික එංගලන්ත ජාතිකයන් විසින් ලෝ පුරා රටවල් රාශියක් යටත් කරගෙන සිටි බැවින් ඔවුන්ගේ ක්‍රිකට් කණ්ඩායම ද පොම්ස් කියා හඳුන්වනවා. දකුණු අප්‍රිකාව. දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම පාලනය වන්නේ ක්‍රිකට් සවුත් අප්‍රිකා යටතේ. 19 වැනි ශතවර්ෂයේ අගභාගයේදී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ඔවුන් මේ වන විට ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක්. ඔවුන්ගේ අන්වර්ථ නාමය කුමක්ද? ද ප්‍රෝටීස්. ප්‍රෝටී යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු අප්‍රිකාවේ ජාතික පුෂ්පයයි. ක්‍රිකට් සවුත් අප්‍රිකාහි නිල ලාංඡනයටද ඇතුළත් එය දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හැඳින්වීමට යොදාගෙනවා. නවසීලන්තය. නිවසීලන්ත ක්‍රිකට් විසින් පාලනය කරන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලෝ ජනප්‍රිය ක්‍රිකට් කණ්ඩායමක්. ඔවුන්ට අන්වර්ථ නාම කිහිපයක්ම හිමි. කිවිස්. කිවි නම් පක්ෂයා නවසීලන්තයේ ආශ්‍රිතව වෙසෙන පක්ෂිය. අතීත නවසීලන්ත යුද සෙබළුන්ගේ හිස්වැසුම්වලද කිවි පක්ෂයාගේ සලකුණ තිබූ බව සඳහන්. නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කිවිස් යනුවෙන් හැඳින්වෙන්නේ එබැවින්. බ්ලැක් කැප්ස්. 1998 වර්ෂයේදී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට අන්වර්ථ නාමයක් අවශ්‍ය බැව් අනුග්‍රහකයන් විසින් තීරණය කෙරුණා. ඒ සඳහා පැවති තෝරා ගැනීමේ තරගයකදී බ්ලැක් කැප්ස් යන නම තේරීපත් වුණා. එය නවසීලන්ත ජාත්‍යන්තර රග්බි කණ්ඩායම වන ඕල් බ්ලැක්ස් යන නමට ආසන්න නමක් වීම ඊට හේතුවයි. බටහිර ඉන්දිය කොදෙව් දූපත්. මෙය එක් රටක ක්‍රිකට් කණ්ඩායමක් නොවේ. කැරිබියන් දූපත් ආශ්‍රිත රාජ්‍යයන් කිහිපයක ඒකාබද්ධ කණ්ඩායමක්. ඔවුන්ට ටෙස්ට් වර්ණ හිමි වූයේ 1928 වර්ෂයේදී ක්‍රිකට් වෙස්ට් ඉන්ඩීස් මගින් මොවුන් පාලනය වනවා. වින්ඩීස්. 2018 ජූනි මාසයේ සිට මොවුන් නිල වශයෙන් හැඳින්වෙන්නේ වින්ඩීස් යන නමින් වෙස්ට් ඉන්ඩීස් යන කෙටිකර එය තනා තිබෙනවා. ඉන්දියාව. ඉන්දියාව මේ වන විට ලොව ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයන් සහිත රටයි. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් පාලනය වන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම 20 වැනි සියවසේ මුල් භාගයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා. මෙන් ඉන් බ්ලූ. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සි වර්ණය ලා නිල් වර්ණයයි. එබැවින් මෙන් ඉන් බ්ලූ යනුවෙන් ඔවුන් හැඳින්වෙනවා. පාකිස්තානය. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් පාලනය වන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම කාලයක් පුරාවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායමක්. ඔවුන්ගේ අන්වර්ථ නාමයත් ඉන්දියාවට මදක් සමානයි. මෙන් ඉන් ග්‍රීන්. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සි වර්ණය වන කොළපෑය නිසා ඔවුන්ට මෙන් ඉන් ග්‍රීන් කියා කියනවා. සිම්බාබ්වේ. සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පාලනය වන්නේ ක්‍රිකට් සිම්බාබ්වේ මගින්. 1992 වසරේ සිට නොඑක් වර්ණවාදී ගැටලු මැද පවා ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී තිබෙනවා. ෂෙව්රොන් ලාංඡනය ඔබ හඳුනන එකක්. ආරක්ෂක අංශවල තනතුරු සංකේතවත් කිරීම සඳහා භාවිත කරන මෙම සලකුණ ආශ්‍රයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ෂෙව්රොන් යනුවෙන් හඳුන්වනවා. බංගලාදේශය. බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් වඩම් දිනාගත්තේ 2000 වර්ෂයේදී. එහෙමත් නැත්නම් 2000 වර්ෂයේදී.
බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පාලනය වන බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ප්‍රාදේශීය විශේෂත්වය අනුව නමක් හිමිව තිබෙනවා. ටයිගර්ස් බෙංගාලි ව්‍යාග්‍රයා උතුරුදිග ඉන්දියානු කලාපයේ වෙසෙන බිහිසුණු සත්වේ. බංගලාදේශයේ ආශ්‍රිතව වැඩි වශයෙන් වෙසෙන ව්‍යාග්‍රයන් නිසා බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ටයිගර්ස් කියා හඳුන්වනවා. ද නාගීන්ස් මෑතකදී බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම විසින් සිදු කළ නයිනටුම ඔබටත් මතක ඇති. බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නවතම අන්වර්තනාමය තමයි නාගීන්ස්. ඊට හේතුව තමයි මේ නැටුම. ශ්‍රී ලංකාව අපේ රට ලෝක ක්‍රිකට් තලය තුළ පෙරළි කළ කණ්ඩායමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය වනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමටද අන්වර්තනාම රාශියක් පවතින්නේ ඔවුන් ලෝකයේම ආදරය දිනාගත් නිසයි. ලයන්ස් ශ්‍රී ලංකාව තුළ උපන් සිංහයන් ගැන වාර්තා නැති වුණත් සිංහ ලාංඡනය ශ්‍රී ලංකාවේ උරුමයන් බොහොමයකට ඈඳා තිබෙනවා. ක්‍රිකට් වලටත් එසේමයි. ලයන්ස් ලෙස ලොව තුලත් සිංහ පැටව ලෙස ශ්‍රී ලංකාව තුළත් ඔවුන් ප්‍රසිද්ධයි. අයිලන්ඩර්ස් දූපත්වාසීන් යනුවෙන් හැඳින්වෙන්නේ යුද්ධෙහි දක්ෂ කාර්යශූර එමෙන්ම රාජපාක්ෂික ජනයාටයි. ලෝක ක්‍රිකට් තලය මත ශ්‍රී ලංකාව කෙතරම් සටන්කාමී වූයේද කියතොත් ඇතැම් විට අයිලන්ඩර්ස් යන නාමයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැඳින්වෙනවා. හොඳයි, අපි කතා කරේ ආදරයට කියන නම් ගැන. මෙතන අපිට මොනවහරි අමතකුණු නම් තියෙනවා නම් ඔබට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ලබන සතියේ යලිත් හමුවෙමු. මේ SDC.